අද මේ ගෙනියෙන ගෑස් එක අපි දන්නේ නෑ කාගේ ගෙදර පත්තු වෙයිද කියලා. මෙතන මේ තියාගෙන ඉන්න මේ ගෑස් සිලින්ඩරවලින් කීයක් පත්තුවෙලා ගෙවල් ගිනිගයිද කියලා කවුරුත් දන්නේ නෑ. මෙහෙම සාධාරනත්ත්වයක් තියෙනවද. අනි පැත්තෙෙන් අපි දැක්කයේ ප්‍රෞෘත්තිවලට කියනවා කාන්තාවගේ මුණ පිච්චිලා, ඔවුන්ට කොයිතරම් දුක්විඳනි වුණාද කියලා ගෑසිකක් පුරලා. ගෙවල් ගිනිගත්තා. කර්මාන්දශාලා විනාශ වුණ මිනිස්සු මැරුණ දැනට. හැබැයි ඒ වනාට කිසිම වන්දියක් දෙන්නේ නෑ මකක්ද මේ අසාධාරණකම පාරිභෝග පනත දෙදස්තුනේ අංක නමේදරන පාරිභෝග පනත පැහැදිලිව කියනවා ජනතාවට, අනි වාරයම වන්දි ලැබිය යුතුයි කියලා. ඇයි වන්දි ටික දෙන්නේ නැත්තේ. මම විශ්වාස කරන එක තමා මේ ගෑ සමාගම්වල ඉන්න අධ්‍යක්ෂික මණ්ඩෙලය ඇවිල්ලා. මේ අපේ අද ආණ්ඩුවේ ඉහළ තනතුරු දරණයගේ නෑයෝ. ඒකයි ප්‍රශ්නය. මේ ගෑස් සමාගම් අයිති ඒවගේ කොටස් තියෙන්නේ අපේ අද රජයේ, අමාත්‍යවරුන්ගේ සහ ජනාධපත්තුමා අගමඇත්තුමාගේ ඥාතීන්ටයි මේවායිති. ඒකයි යද ගැටලුවෝ තියන්නේෙක්. ඒකයි ගැස් සමාගම අරන්යන්න ඇත්තේ නඩුවහන්න. ඒකයි අද ගෑස් සමාගම නිදහසය ඉන්නවා. ඇමතිතුමා හිනාවෙනවා හැබැයි මුකුත්වෙන්නේෑ ජනතාවට. මේ ප්‍රශ්නය වහෙම යන්ඩ විදික් නෑ. පාරිභෝගිකයා ආරක්ෂා කන්න පනතක් තියෙනවා, ෞගිය කාලේ පාරිභෝගික ආරක්ෂා කිරීමට නඩුවැසීමේ ක්‍රම සඳ හා නඩු ශාලාවල් අපි අලුතිෙන් ආරම්භ කරා. මේ නඩු අස්සන ස්ථාන දැන් කොහෙද කියන එකයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පාරිභෝගික පනතට අනුව නඩු අහන්න පුළුවන් වන්දි දෙන්න අවශ්‍යයි මීති අංශ්‍යතින පාරිබෝග අධිකාරරියේ. හැබැයි මේ කක්වත් ක්‍රියාත්මක වෙන්න නෑ. ජනතාව, බලාගෙන ඉන්නවා ඊළඟ චන්දි දුවගෙන ගිල්ල කාටහරි කතිරයක් ගහයි මේකද රටක ජීවත්තවා කියලා කියන්නේ මිනිස්සු ඉන්නේ ඔහේ ජීවත්වෙලා ඔහේ මැරිලා යන්නද ඉවස්සා ඔ පැහැදිලිව කියනවා මේ රට අයිති ජනතාවට කියලා රජේතනෙමේ ඒ නිසා අනි වාරයෙන්ම ලසන්ත අලගියවන්න ඇමතිතුමා අස්විය යුතුමයි ආරිෝගධිකාරයේ සභාහ්පති අස්විය යුතුමයි. අධ්‍යක්ෂණ මණ්ඩලේ අස්විය යුතුමයි. ඒක කරන්ඩ තනම්වත් කොන්දක් නැත්තන්ගේ ඇමතිට ඇමතිකින් ඇති වැඩක්මනෑ කියීනීම ම විශේෂෙන් කියන්න මේ රටේ කොන්දක් ඇතු අස්වල යන්න ලැජ්ජාවක් නැතුව අස්වලයන්න බැහිනම් මිනිියෙක්ටරි ගෑැනියෙක්ටහරි තමන් අතින් වැරදි කෙල්ලා මිනිස්සු මැරනව නම් මිනිසුන්ට කණඩ දෙයක් නැත්තම්. මනිසුන්ට අස්නයන්ට බෑ කියන එකත් ඇවිල්ලා ඉතා කියල නිවටකමක්සා බියගුළු කමක්සාල් ලැච්ජ නැතිකමක්. අනිවාරෙන්ම අමා්‍යතුමා හරි බියගුළු චරිතයක්. ලසන්ට අලගිය වන්න කියන්නේ බියගුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චරිතයක්. එයාට කොන්දක් නෑ මේ වෙලාවෙ කියල ජනාධිපත්තුමාට අගමැත්තුමාට කොයිතර නෑකම් තිබනත් ගෑස් සමාගම එයාට කොන්දක් නෑ කියන්න. මේ නීතිය ක්‍රියාත්මක් කළ යුතුයි කියලා මේ නීතිය තියෙනවා මේ මිනිස්සුන්ඩ සාධාරණයක් වෙන්න ඕනි කියනේ. අඩුම වශයෙන් ඉන්නවනම් මේ පෝලිමේ ඉන්න හැම මනුෂ්‍යගේම ඒආයකන්න මුදලොත් අඩුුවෙන්ඩ ඕන. මොක ඒකට හේතුව පාරිබෝග පනත කිසිසේත් මීට දෙන්නේ නෑ මිනිස්සුන්ට පෝලිං ැයිල පාරන්ද බාණ්ඩ මිලදීගන්න. පාරිෝ පන්ත හැමතිස්සම ආරක්‍ෂා කරන්නේ මනුෂ්‍යාවේ. තේනිසා ලසන්ත අලිගේවන්න ගිය ගමන්ම. ඊඟ චරිතයට පුළුවන්කමත් තියෙන නම් රජයේ කෞුරු හරි යවා ගණන්ගන්න ඇතුව මේ සාධාරණය සහන දෙන්න මිනිස්සුන්ට මහිතතුනා හොදක්වෙේ කියලේ එනිසා ලසන්ත අලගවන්න ඉන්නකම් මේ ප්‍රශ්නය නම් වෙස එන්න නෑ කියනක මකි.